දැන් මේ අපි අවසන් කරලා තියෙන්නේ 2018 වසර. 1948 නිදහස ලැබපු අපි මේ වෙන විට නිදහසෙන් පස්සේ වසර 70ක් සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් අද වන විටත් අපි මේ ලෝකේ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදයන් රාශියකට මැදි වෙලා ඉන්න දියුණුවමින් පවතින රටක්. මූඩිස් ආයතනය කියන විදිහට ණය ගෙවීමේ හැකියාව අතින් ආසියාවේ 24 වෙනි තැන ඉන්න, බ්ලූම්බර්ග් ආයතනය කියන විදිහට ලෝකයේ ආයෝජනයේටම අස්ථාවරම රටක් වන, නොමුරා බැංකු වාර්තාවකට අනුව ලෝකයේ අස්ථාවරම මුදල් ලේඛක තිබෙන රටවල් 7න් එකක් වන, සංවර්ධන වේගය අතින් ලෝකයේ දියුණු වෙමින් පවතින රටවල 2018 සාමාන්‍ය සංවර්ධන වේගය වන 4.9ට වඩා බෙහෙවින් අඩු ආර්ථික සංවර්ධන වේගයක් තිබෙන, රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 83% පමණ වන රටක්. මේ රටේ උත්තරීතරම නීතිය වන ව්‍යවස්ථාව පවා අවභාවිතයට ලක්ුණාය කියලා චෝදනාවට ලක්වෙන රටක්. ලෝකයේ අනෙක් රටවලට පෙනෙන විදිහට මේ රටේ තියෙන විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන උත්තරීතර ආයතන තුන එකිනෙක සමග ගැටෙන රටක්. මද්‍රව්‍යෝදර රට ගිලිගත්ත, ලෝකයේ විශාල වශයෙන්ම මද්‍රව්‍ය වෙළඳාම සිද්ධ වෙන රටක්. පාතාලේ රජයන පාර යන විටත් දන්නේම නැතුව වෙඩිවදින්න පුළුවන්, මිනිසුන්ගේ ආරක්ෂාව නැතිවි ගිය රටක්. අද උතුරේ වැස්සෙන් ගංවතුරෙන් ජනතාව අනාථ වෙලා ඉන්නකොට ආපදා ඇමතිලා වෙන කිසිම ඇමති කෙනෙක් ඒ පළාතේවත් දක්නට නොලැබෙන රටක්. අත් වශයෙන්ම කියනවා නම් ලෝකයට මේ වෙලාවේ විහිළු සපයන රටක් බවට අපි පත් වෙලා ඉන්නවා. එතකොට අපි මදක් ආපස්සට ගිහිල්ලා 2014 වර්ෂයේ දිහා බැලුවොත් ඒ වෙන විට තිබිච්ච තත්ත්වෙම ඊට බෙහෙවින් වෙනස්. ඒ වෙන විට ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 7%ක විතර, දෙවෙනි උනේ ආසියාවේ චීනයට විතරයි. රටේ ආර්ථිකයේ බැරෝමීටරය විදිහට සැලකෙන කොටස් වෙළඳපොළ ආසියාවේ තිරසාරම කොටස් වෙළඳපොළ කියලා සම්මානයක් ලබාගෙන තිබුණා. කොළඹ නගරය ආසියාවේ වේගයම දියුණු වන නගරය විදිහට හැඳින්වලා තිබුණා. රුපියල වසර ගණනාවක් තිස්සේ ස්ථාවර වෙලා තිබුණා. රටේ ණයබර දළ ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස 70%ට අඩු වෙලා තිබුණා. රට පුරා විශාල යටිදල පහසුකම් සංවර්ධනය සිද්ධ වීමෙන් තිබුණා. රැකියා ව්‍යුක්තිය 4.3%ට අඩු වෙලා තිබුණා. සහලින් හා වෙනත් ආහාර භෝග රාශියකින් රට ස්වයං පෝෂිත වෙලා තිබුණා. මේ සියල්ලටම වඩා වැදගත් කාරණේ තමයි අවුරුදු 30ක ත්‍රස්තවාදය අවසන් වෙලා රට සාමකාමී වෙලා තිබුණා. පාතාලි කියන වචනය එදා අපිට අහන්නවත් තිබුණේ නැහැ. නමුත් මින් අදහස් කරන්නේ 2014 වෙන විට මේ රටේ සියලු ප්‍රශ්න විසඳලා තිබුණා කියලා. රටේ තවත් ප්‍රශ්න ඉතුරුලා තිබුණා. රටේ තව කරන්නට දේවල් ඉතුරුලා තිබුණා. ඒ නිසා තමයි ඉන් පෙර සිටි රජයටත් වඩා හොඳට මේ කාර්ය කිරීම සඳහාය කියලා මේ රටේ ජනතාවගෙන් බහුතරයක් ඒ වෙලාවේ අලුත් ආණ්ඩුවක් පත් කරගත්තේ. ඒ අලුත් ආණ්ඩුවෙන් ඔවුන් බලාපොරොත්තු වුණා වඩා හොඳ වෙනසක්. ඒ වෙලාවේ කරන්නට ඉතුරුලා තිබිච්ච වැඩ අතර ප්‍රධාන වශයෙන්ම දුප්පත්කම අඩු වෙලා තිබුණත් රටේ ජනතාවගෙන් 10 ලක්ෂයකට අධික ප්‍රමාණයක් දුප්පත්කමෙන් මුදවා ගන්නට ඉතුරුව තිබුණා. වසරකට රැකියා වෙළඳපොළට එකතු වෙන 400,000ක විතර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සපයන්නට තිබුණා. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය, කතරගම දුම්රිය මාර්ගය, සාම්පුර තාප බලාගාරය වගේ යටිතල පහසුකම් රාශියක් තවත් වැඩ නිමවන්නට තිබුණා. අපේ රටේ ආර්ථිකයට විශාලතම ගැටලුවක් වන වෙළඳ පරතරය අඩු කර ගැනීම සඳහා අපේ අපනයනය සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබුණා. අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සැලසෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යාපාර ගොඩනංවන්නට වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබුණා. විදේශ ආයෝජන ආකර්ෂණය කරගන්නට නිශ්චිත වැඩපිළිවෙලක් අවශ්‍ය වෙලා තිබුණා. මේ රටේ සංවර්ධනයට බාධාවක් වෙලා තිබිච්ච පැරණි නීති වෙනස් කරලා අලුත් නීති සම්පාදනය කරලා අලුත් රෙගුලාසි ගෙනල්ලා මේ නීති පද්ධතිය නවීකරණය කරන්නට අවශ්‍ය වෙලා තිබුණා. කොටිම කියනවා නම් අලුතෙන් පත්වෙච්ච රජයට 2015 ජනවාරි මාසේ ඉඳන් කරන්නට බොහෝමයක් වැඩ ඉතුරු වෙලා තිබුණා.